මම කියන්න කැමති මේ 225 දෙනාටම මේ පාර්ලිමේන්තුවේ වැඩමුළුවක් පවත්වන්නට ඕන. මේක සීරියස් ඉෂු එකක්. මේක බොහොම සංකීර්ණ වැදගත් මාතෘකාවක්. මේක පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ලොකු හඬක් අවශ්‍යයි, ලොකු බරක් අවශ්‍යයි. ඒ වගේම නීති සම්පාදන ක්‍රියාදාමයේ 225ම මං හිතන්නේ බොහෝ දෙනෙකුට අතිමහත් බහුතරයකට දූ දරුවන් ඉන්නවා. ඒ දූ දරුවන් පිළිබඳව සැබෑ කැක්කුමක් තියෙන අම්මල තාත්තල හැටියට බොහොම පැහැදිලිව මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම් වැටි නිවාරණය කිරීමේ ඒ දැවැන්ත වැඩසටහනට අපි යන්නට ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ ඉස්සෙල්ලා මම කියන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි යමනාප වෙන්න එපා. මේක මේ අධ්‍යාපන අමාත්‍යාංශයට කරන චෝදනාවක් නෙවෙයි. මේ සක්සෙසිව් ගවර්න්මන්ට් රජයේ කුමක් හෝ වේවා මේ මාතෘකාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා නැහැ. ඒ පිළිබඳව ගුරු දෙගුරු සමිති, දෙමව්පියන්, ඒ පාසල් සංවර්ධන සමිති මේ ඔක්කොම එකහු වෙලා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. යුද්ධේ ජයග්‍රහණය කරපු රටක අපි මත්ද්‍රව්‍ය රකුසත් එක්ක තියෙන මම ඒකට කියනවා මේක මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක්. මේ නාකෝ ටෙරරිසම් එක ටෙරරිසම් එකක් හැටියට හඳුන්වලා ජයග්‍රහණය කරන්න ඕනේ. ඒක මැඩ පවත්වන්නට ඕන. අපි මත් රකුසා පරාජය කරන වැඩසටහනට යන්නට ඕන. ඒ සඳහා මම කියන්න කැමති අපි සියලු දෙනා මේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. හැමෝම කතා කරනවා මත්ද්‍රව්‍ය දුම්වැටි. හැබැයි අපිට අපේ රටේ නීතියක් නැහැ. පුවක් භාවිත නවත්තන පැණිපුවක්. ඒක අපිට ආපු ප්‍රධානම එකක්. අපි ටෙස්ටිං වලට යවුවා. ටෙස්ටිං වල ඒ පැණිපුවක් කියන ප්‍රොඩක්ට් එක ටොබැකෝ රිලේටඩ් නැති හින්දා අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයවත් කොහෙවත් නීතියක් නැහැ මේ පුවක් කියන එක. ඒ පුවක් කියන එකට ළමයි ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ පැණිපුවක් කියන එක නවත්තන්න නීතියක් නැහැ. ඒකෙන් කැන්සරස්. ඒක අනිවාර්යෙන් හැමෝ ඔප්පු වෙලා තියෙනවා. මම සෞඛ්‍ය අමාත්‍යාංශය එක තහවුරු කරයි. නමුත් ඒකට නීතියක් නැහැ. ඉතින් පාර්ලිමේන්තුව හැටියට මම හිතන්නේ ඒ ගැන සාකච්ඡා කළා. අපි අධ්‍යාපන අමාත්‍යතුමාවත් එකවරක් දැනුවත් කළා. අඩුම ගානේ ඉස්කෝල ගත්තොත් ඒ ඉස්කෝල ළඟ හැම කඩේකම මේ පැණිපුවක් කියන ප්‍රොඩක්ට් එක තියෙනවා. කොහොමවත් අපිට ඒක නවත්ත ගන්න ලංකාවේ නීතියක් නැහැ. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ළමා අයිතිවාසිකම්, මව්වරුන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, ඒ වගේම ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඇතුල් කිරීමේ යෝජනාව මම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මම උත්සාහ කරනවා ඊළඟ චිල්ඩ්‍රන්ස් කෝකස් එකට ලිඛිතවම මගේ යෝජනා ඉදිරිපත් කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.